ඊට පෙර අපි සම්ප්‍රදාය අනුව සියලුම ජලාශ වලින් ඒ වතුර ගෙනාලා මෙහි පැන් පූජාවක් ඇති කරන වැඩ පිළිවෙලක් තමයි මේ කරලා තිබෙන්නේ. ඒකට අද අපි සියලු දෙනාම කොරමින් පැමිණලා තියෙන්නේ ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්නයි. ඔව් මේ අවස්ථාවේදී විදුලිපාලය ජල විදුලියෙන් නිෂ්පාදනය කිරීම තරම් ලේසි වෙලා නැහැ. ඒ උග්‍ර වර්ෂාපතන අඩුවීමක් තියලා තියෙන නිසා ජනනය කිරීම හැකියාව ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඉස්සලා පරිස්සමින් විදුලිය පාවිච්චි කිරීම තමයි අපි කාරුණික ඉල්ලීමක් කරන්නේ. එතරම් බැරෑරුම් නෑ. නමුත් නාස්තිය තමයි අපි තියෙන ප්‍රශ්නය. අපි අගේ කරන අපි පාරිභෝගික අපි ඉල්ලීමක් ගිය කරා. සාමාන්‍යයෙන් ඉල්ලීම රැයට යුනිට් 2600 තිබ්බ එක ඊයේ 2200ට අඩු වෙලා තියෙනවා. එහෙම වුණොත් අපි කිසි ප්‍රශ්නයක් නෑ. මොකද මේ උග්‍ර ප්‍රශ්නේ තියෙන්නේ දවස් 10යි අපේ අලුත් අවුරුද්ද වෙනකන්. අපි පොරොන්දු වෙනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිසිම විදුලි කප්පාදුවක් ඇති කරන්නේ නැහැ. ඉන් පසුව අපේ සම්පූර්ණයෙන්ම ඒ ප්‍රශ්න ආයිත් ඇති නොවන විදිහකට කටයුතු කිරීමට අපි වග බලා ගන්නවා. ඉතින් මේ වගේ දෙයක් දායද වෙලා තියෙන අපට අපි ඒක අකමැත්තෙන්වත් පිළිගන්න අවශ්‍ය වන්නේ ස්ථීර සාර ජනනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති නොවීමේ ප්‍රතිවිපාකය. ඉතින් මේක අපට හේතු සාකද නිකන උත්තර දෙන එක නෙමෙයි තියෙන්නේ. අපි වගකීම අරන් මේක ආයිත් ඇති නොවන විදිහට කටයුතු කිරීම තමයි තියෙන්නේ. ඇති නොවන විදිහට කටයුතු කරන්නේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් කැබිනට් එකත්. අපි අවුරුදු 6-7 කිසිම ජනනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති නොවන නිසා මේ ප්‍රශ්නේ ඇතිලා තියෙනවා. හැම අවුරුද්දෙම 6-7-8 ඉල්ලීමක් තියෙනවා. කිසිම සැපයුමක් 2013 ඉඳන් ඇති වෙලා නැහැ. ඒක තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපට ඉල්ලුම නවත්තන්න බෑ. සැපයුම වැඩි කරන්න තමයි තියෙන්නේ. අප ඒ නිසා අපි එන මෙහෙට පාර්ලිමේන්තුවේ දැනුවත් කරනවා මොන වගේ වැඩපිළිවෙළද ඇති කරන්න කියලා. ඉන් පසුව අපි LNG බලාගාර 7කුත් තාප බලාගාර තවෙනින් ගල්ලංගුරු වගේ 2-3කුත් සහ අපේ රිනියබල් ඒ කියන්නේ සූර්ය තාප බලාගාර ඒ වගේ අඩු ගානේ මෙගවට් 5600ක් සම්පූර්ණයෙන්ම තියෙන නීතිමය ප්‍රශ්න අනවශ්‍ය ප්‍රශ්න නැති කරලා බය නැතුව ජනතාවට ඒ සේවය ඇති කරන්න අප කැප වෙලා තිබෙනවා. ඔබ මාධ්‍යයෙන් ලස්සන්ට වචන වෙනස් කරා. විදුලි බල අමාත්‍යංශ නෙමෙයි විදුලි බල මණ්ඩලයේ යම් පිරිසක්. හැබැයි ඕක වැරදි මතයක්. ඒක තියෙනවා. ඔව් එතන යම් විදිහකින් මත දෙකක ගැටීමක් ඇති වෙලා තියෙනවා. ඒක අපි විදුලි බල අමාත්‍යංශ තුනේ ඒක නිෂ්ක්‍රීය කරලා දැන් තැන තියෙනවා. ඉතින් අපි ඉදිරියට මේක සම්පූර්ණයෙන් නැති කරලා කටයුතු කරන තියෙනවා. අපිට මෙතන තියෙන බල අරගලය නිසා පාරිභෝගිකයට කිසිම හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් වෙලා තියෙන එක ඔව් ඒක පිළිගන්න තියෙනවා. අකමැත්තෙන්වත් පිළිගන්න තියෙනවා. බලාගාර ඉදිකරනකම් අපි බලාගෙන ඉන්න බෑනේ. අපි වෙන විදිහකට දැනට ජනනය කිරීමේ වියදමට වැඩිය අඩුව අපි එකතු කරන මෙගවට් 5600ක් එන මාස එකහමාර තුල HFO වලින් LNG වලින් ඒවා එකතු කරන වැඩපිළිවෙලක් ඇති කරලා තියෙනවා. මං හිතන විදිහ ඒ වගේ ලාබාල තර්ක ඉදිරිපත් කිරීම නෙමෙයි තියෙන්නේ. අපි මොන්ටිසෝරි ළමයි නෙමෙයි. අපි ඒ ලේසියෙන් මේවා කරන්න බෑ. නමුත් අපට වෙලා තියෙන්නේ මං දවස් 65යි මේ අමාත්‍යංශ බාර අරන්. ඔව් මෙහි මීට පෙර තියෙන ජනනය කිරීමේ වැඩපිළිවෙල එන හිටලා තිබ්බා. ඒකට අපි ස්ථීරසාර විසඳුම් දෙන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඉතින් ඒකට තමයි ඔබතුමා අහපු ප්‍රශ්නෙට අපි මෙගවට් 500ක් හෝ 600ක් එකතු කරලා ඉදිරි අවුරුදු දෙකට තියෙන ප්‍රශ්නේ තුලින් විසඳලා තමයි අපි මේ බලාගාර අලුතෙන් ඒවා තියෙන එක නිෂ්පාදනය කිරීම බලාපොරොත්තු වෙන්නේ. වියදක්නක් ඇත්තට දරන්නේ නැහැ. ඒක තියෙන්නේ මේ වලාකුළු වලට ඒ විද්‍යාත්මක මට්ටමේ රසායනික ද්‍රව්‍යයට වැඩිය මේ විද්‍යාත්මක මට්ටමට ඒකේ වලාකුළු වලට යම් දේවල් එකතු කරලා ඒ වර්ෂාපතයක් ඇති කරනවා. දැනට මම හිතන්නේ මිලිමීටර 7ක් පලින දවසේ ඊට පස්සේ මිලිමීටර 2-3ක්. නමුත් වලාකුළු තිබෙන්න ඕනේ කරන්න. මේ දවස් 2-3 එක තිබිලා නැහැ. නමුත් එන දවස් 2-3 ඉදිරියට තියෙනවා කියලා තමයි අපට කලුණ දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙන්නේ.
ඒක ඒ අය අවශ්‍ය වෙලාවට ගිහිලා කරනවා. ඒක මේ දවස් දෙක තුන තිබ්බේ නැහැ. නමුත් ඉදිරි දවස්වල ඒක ඇති වෙනවා. තවද තව එකක් තමයි මේ දවස් වල ආවයක් නැවතුවා මේ මේ පාවෙන විදුලි බලාගාරය. මොකද තියෙනවද නැවතුණා කියලා මොකද තමයි ඒක ඇත්තටම එහෙමදක් තියෙනවද මොකද්ද? පහ වෙනවද නැද්ද නෙමෙයි නිෂ්පාදනය කිරීම තමයි අවශ්‍ය වන්නේ. කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විදියකට අපි ඒව ලබා දෙනවා. කරුණාකර මෙතන නැති ප්‍රශ්න ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. විදුලිය නැති වුණාම එක ප්‍රශ්නයක් කියනවා, ඇති කරන්න යනකොට තව ප්‍රශ්නයක් කියනවා. මේ රටේ තියෙන එකම දේ තමයි ඕපදූප වලට රට යටපත් වෙලා තියෙනවා. අපි නිර්භීතව මේකට තීන්දුවක් ගන්න අවශ්‍යයි. කරුණාකර අපේ ජනතාව අවුරුදු 71ක් රවට්ටලා තියෙන එක තව දවසක් රවට්ටන්න ඉඩ දෙන්නේ නැත.